Disa komisaris itu mah bohong jawab sampana awalnya kapita randurna disa kandurat. Ini napi disa we kanduru nirikshane karna gaman yana athare. Mata hamuna shanta mahatya. Shanta ape baladaksha gurutuma thamai me kanduru sangvidhane kali. Sangvidhayaka komisaris itu mah, nih deh. Sangvidhayaka komisaris itu mah sahi disa komisaris itu mah shanta Ranasinghe mahatya. Ini nih shanta mahatya apa kiyanna. Mecher apur kanduurak nirmana karanne te budhumage sithe pahaluna avanka adahas ne iten me tarang me apahasu kala gunedi kohomada me abiyoge jayagatte kiyala attata mata meegedi godak kalada me disa komisaris thuma athule saha disa komisarissaru kala daksha aacharawaru e wage vidhayak kamitu godak sahayogayak laba dunna e nisa api loku honda sangvidhana mattame සාකච්ඡාව කරලා අපිට මේ කරගන්න ලොකු පහසුවක් ඇතුණා. ඒ වගේම අපිට කඳුරු භූමිය ලබා දීලා හිටපු විදුහල්පතිතුමිය දැන් ඉන්නවා. විද්‍යාලෝක විද්‍යාලයේ ගරු විදුහල්පතිනිය. හිටපු විදුහල්පතිනිය. ඔව්. චන්ද්‍රකටගම්පල මෙතනිය, තේලඟට වත්මන් විදුහල්පතිනිය මේ ජීවනිගල්ලේ ඉන්න මෙතනිය. මේ අපිට ලොකු සහායක් ලබා දුන්නා. මොකද පිටණිය ලබා දෙන අවස්ථාවේ ඉඳලා මේ වෙනකන් අපේ තුන තව එක දවසෙදී එන්නේ. ඔව්. ඒ දවසේ මේ දක්වා අපිට ඒ කියන්නේ ශාලා පාසුකම් ලබා දීලා ඒ කියන්නේ ළමයිට අවශ්‍ය ආරක්ෂාව සපයන උපමන ඔක්කොම අපිට ලැබුණා. ඒ කියන්නේ කඳවුරේ යටතල පාසුකම් අඩුවක් නැතුව එතුමිය අපිට ලබා දුන්නා. හොඳයි. ඉතින් අපට ඒ වගේ ගුරුවරුන් ඉන්න එක කොච්චර වාසනාවක්ද බාලදක්ෂින්ටනේ දරුවන්ට. ඇත්තටම මේක. නැවතත් අපි ස්තුතිවන්ත වෙමු එතුමියට. ඇත්තටම මේ නැවතත් එතුමියට විතරක් නෙමෙයි මාත් එක්ක මේ පසුපස්සෙන් ඉඳලා මේ මට උදව් කරපු සියලුම දෙනාව. කවුද උදව් කළේ? තවත් උදව් කළා අමතරව හිටපු දිසා කොමසාරිස් ප්‍රභාත් ජයලත්ගේ මහතා, ඒ වගේම අපේ දිසා බලදක්ෂ ආචාර්යවරු එක්කම මාකන්දන සුදත්සන විද්‍යාල විද්‍යාලපති බතුම් සංජීව මහතා. ඔව්. මගේ පිටුපස්සෙන් ඉඳලා නිතරම මට අවශ්‍ය දේ මේ අමතක වෙන දේවල් මතක් කරලා දීලා උපදෙස් දීලා සෑහෙන මේ උදව්වක් කරා. ඒ වගේම ශාන්ත මහත්තයාගෙන් බාලදක්ෂ දිවියේ මේ කීවෙනි අවුරුද්දද ගත වෙන්නේ? මගේ බාලදක්ෂ ජීවිතේ මම බාලදක්ෂයෙක් හැටියට ආපදා ඉඳලා නම් අවුරුදු 40ක විතර ප්‍රමාණයක් වෙනවා. මේ 40කට වැඩි බාලදක්ෂයෙක් වෙලා අවුරුදු 40ක්. 40කට වැඩි. ඉතින් මේ අවුරුදු 40ක බාලදක්ෂ දිවියේ ලැබුව අත්දැකීම් තමයි මේ මේ විකසිත වෙන්නේ නේ? ඔව්. අපිට කියන්න මේ කඳවුරු වල බැලුවාම කොහොමද කඳවුරු තත්ත්වය ඔබතුමාගේ නිරීක්ෂණය හැටියට? කඳවුරු තත්ත්වය අපි ඇත්තම කියනවා නම් දැන් කොරෝනා වසංගතයත් එක්ක නැවතිලා තිබිච්ච මට්ටමනේ දුන්නේ. ඔව්. ඒකින්ද එතකොට අලුත්ම කට්ටියක් මේ ඉන්නේ. ඒකට ඒගොල්ලෝ ඇත්තටම හොඳ මට්ටමක තියෙනවා. අපිට සතුටුදායක වෙන්න පුළුවන්. මොකද පුරුදු කාර්යය වගේ හොඳ කඳවුරු භූමියක් නිර්මාණය කරලා තියෙනවා. හොඳ කඳවුරු කට්ටියක් තියෙනවා. සහභාගීවෙන්න හොඳයි. ඒ නිසා අපි ඇත්තටම සතුටුයි. එහෙනම් අපි බලමු තවත් කඳවුරු කීපයක් තියෙනවා නිරීක්ෂණය කරන්න. අපි යමු ඒවැ හැඩ වැඩ ලස්සන බලන්න. විජේ බාලදක්ෂ කඳවුරට ආරංචියක් ලැබුණා. කඳවුර තියෙන්නේ රැව්වල විද්‍යාලෝක ක්‍රීඩා භූමිය කියලා. ඉතින් අපි ආවා. අමහම නිශාන් ලස්සන ප්‍රදර්ශන කීපයක් නිර්මාණය කරලා තිනවා. විශේෂයෙන්ම මුද්ද. ඉතින් බාලදක්ෂයන්ට දෙන මුද්ද දෙකක් කරන්න අපි ප්‍රොග්‍රෑම් එකක් බලන්න. කොහොමද මුද්දර එකතු කරන්න ඕන? ඒක විනෝදාංශයක් කරගන්න ඕන. මුද්දරය අල්ලන්නේ කොහොමද? ඊළඟට මේක කොහොමද සංරක්ෂණය කරගන්නේ? මේ හැම දෙයක් පිළිවෙලට කරා කියලා. කොහොම පිටි වෙලා වගේ. මම දැක්ක මෙන්න මේ වගේ කාර්යයක් ගැන එක මෙහෙම මම කියලා දුන්නා කියලා කිව්වා. වාරේ පුදුම පුතාලා ඒක කරගන්න. ඊකට වැඩි වාගාව තියෙනවද ලෝකේ පළවෙනි බාලදක්ෂ මුද්දර දැකලා තියෙනවද?
මේ ලෝකේ ප්‍රථම බාලදක්ෂ මුද්දරය. කොහොම නමුත් 1 පෙනි කියලා ගහලා තියෙනවා. මේක තමයි මුද්දරය. එතකොට අර දුව කිව්ව දුව මේක බලන්න. ඔයා මේක ගැක්ලා තියෙනවද බලන්න. ඔයා කිව්ව මුද්දරේ නිශාන් මහත්මයා පෙන්නයි. ඒක තමයි සනත් රෝහණ වික්‍රමසිංහ මහත්මයා ඇඳපු යා කුඩා කාලේ ඇඳපු මුද්දරේ. අර ඊට එහා පැත්තේ තින්නේ නිශාන් මේ ලංකාවේ ප්‍රථම මුද්දරය. නිශාන් ඔබ දන්නවද මේක ඇන්දේ කවුද කියලා? W.A.R.E.S.N. මහතයා. තව වැදගත්කමක් තියෙනවා. මේ ලාංඡනය ලංකා ඔබ පළඳින නිලැඳුමේ ලාංඡනය මේ බාලදක්ෂ ලාංඡනය ප්‍රථම වරට එළි දක්වන්නේ මේ මුද්දරය. එතකොට මුද්දර නිර්මාණකරු කවුද? W.A.R.E.S.N. ඔයාලගේ නිලැඳුමේ මේ බාලදක්ෂ ලාංඡනය පළඳගෙන ඉන්න ඔයාලා ඒක ඇන්දේ කවුද? W.A.R.E.S.N. මහතයා. ඉතින් මේ මුද්දර සංයමයෙන් අපි එකතු කරාම මේක හොබි එකක් කරගත්තාම බාලදක්ෂන් ලැබෙන ආස්වාදය මොකද්ද? සතුට මොකද්ද? ඒගොල්ලන්ට ලැබෙන ජයග්‍රහණයන් මොනවද? බාලදක්ෂ දිවියේ ජයග්‍රහණ කියන්නේ මට පෙන්වන්න පුළුවන් මංගව මේ තියෙනවා මං පොඩි කාලේ එකතු කරලා එක්සිබිෂන් එකකට తీපු එක. අපි බලමු ගේ. ඔව්. යම් ඉන්න. අර හැක්සෝ බ්ලේඩ් එකේ කියලා පුච්චලා තියෙනවා. පුච්චලා තියෙනවා. වඩ බලන්න මොන්න මේ කොලේ මේ. ආ ඒ විදිහට බලන්න පුළුවන්. මේ මේක විතර කලවල් නෑ ඒක. ඒක නිකන් ආදර්ශයක් විදිහට ළමයි පෙන්වන්න ලස්සන තියෙනවා. මෙහෙම කරන මේ ක්‍රමයට දින නමස්තේ. එහෙම නෑ. මේක තමයි ලෝකයේ ස්ටෑන්ඩඩ්. මේක ස්ටෑන්ඩඩ් නෑ අරක තමයි ස්ටෑන්ඩඩ්. අර ග්ලාස් බෑග් එක. ඒක අවුරුදු 20කට විතර උඩින් පාවිච්චි කරා. අවුරුදු 20කට ඉස්සෙල්ලා මේ විදිහට තිබුණා. මේ වගේ මුල්ම එකතුනේ. මුල් එකතු කියන්නේ එක්සිබිෂන් එකකට තිබුණා. ඒ කියන්නේ තවත් ගොඩක් දේවල් ගෙදර ඇති. ඔව්. අපි දවසක හමු වෙමු. ආ. මේ තමයි. ඔව්. ඉතින් මම පොඩි කාලේ ග්‍රේඩ් 7 නැත්නම් 8 වල එකතු කරපු ලා එක්සිබිෂන් එකට තියපු ඒවා. ඒ කියන්නේ මේ වගේ පුංචි දරුවා කාලේ ඔයානේ එකතු කරපු දේවල්. කාලේ තිබිච්ච හොඳම පොලේ මේ ඒ කාලේ තිබිච්ච හොඳම සෙලෆෝන් එක. ඒක සෙලෆෝන් නෑ පොලිතින්. මේක තාම වෙනස් කරේ නෑ. මේ හැමදේම කරේ අර ඇක්සෝ බ්ලේඩ් එක තියලා ඉතිවන්දමර තියලා මේ සීල් කරලා තියෙනවා. ඔය එදා සීල් කරපු එකමයි වා මේ දරුවන්ට පෙන්වන්නේ. පෙන්වන්නේ. මේ තියෙන්නේ. මේ මෙහෙම ආරක්ෂා කරගන්න ඕන මුද්දර සංරක්ෂණය කරන්න ඕන. දැන් මේකේ මේක තේමානුවනේ. දැන් මේක ස්පෝර්ට්ස් උනාට මේක ෆුට්බෝල්. ඔව්. මට තේරුන්නේ නැහැ. තේමානුව කියන්නේ මුද්දර එකතු කරන්න ඕන යම්කිසි තේමාවක් තියනවද? ඔව්. තේමා තමුන්ට හදා ගන්න පුළුවන්. හරි. අපි කියමු සාමාන්‍ය ප්‍රසිද්ධ ඒවා තමයි සමනල්ලු වෙනම. ඔව්. මල් වෙනම, කුරුල්ල වෙනම, සත්තු වෙනම, සර්පයි වෙනම එහෙම. ඒ කියන්නේ තමන් කැමති ෘචි මාත්‍රකාවකට එකතු කරන්න පුළුවන්. ඒතකොට තමන් කැමති ස්පෝර්ට්ස් වලින් එකතු කරනකොට ක්‍රීඩාංශෙන් තමන් කැමති ෆුට්බෝල් වලට විතරයි. ළමයෙකුට පුළුවන් බාලදක්ෂොන් නම් බාලදක්ෂ මුද්දර එකතු කරන්න. පැහැදිලි. හරිද? ඒක තමයි මේ මම මේක තනිකර ෆුට්බෝල්. හරි. හරි. ඒ වගේ ස්පෝර්ට්ස් මේ කලාංශය. පැහැදිලි. දැන් මේවා ඔයාලගේ කාලේ තමයි මම මේ කරේ. මේ මම දැන් නෙවෙයි. ඒ කියන්නේ අවුරුදු 30-40කට උඩින්. උඩින්. හරි. ඒක පිළිවෙලකට අලවන්නත් ඕන නේද නිශාන්? ඒ පිළිවෙලක් නැතුව තියෙන්න ඕන. දැන් මේකේ බෝඩර් එකක් තියලා එහෙම කරලා තියන්න ඕනේ. මේම කපා ගන්නවා. මේම එකතු කර ගන්නවා. හරි. එතකොට මේම පෙගෙන්න තියෙනවා. හරි.
ඊට පස්සේ මේ විදියට ට්විස්ටර් එක භාවිතා කරලා ටිෂු එක දානවා. හරිද? එහෙම නැති වුණොත් මේව පිගින්න තියලා බොහොම හිමින් తీරුවේ ගන්න ඕන. හරිද? මේ හරි. ඊට පස්සේ මම මේව කරලා ගන්නවා මේ විදියට මේම ගන්නවා අරගෙන මේ පිටුර පැත්තට මේ යටට තියනවා මම මුද්දරය ඇල්ලුවා දා Yang gimana?